महोत्तम वो देवी प्यानंगे सुभारंचिय सपललिस पतल करन्नट सिय दिविये बोधय त्याच करमिन आलोलनीय गिहि पेंदीम अथरमिन देवी समितुनगे मिदुवेने सेवेट सिय दिविये कैपकल उत्तम पैवीदी दूपुतुनगे आध्यात्मीय सलपिलाई पिय सटहन අද පිය සටහනින් ඔබ සම්මුඛ වන්නේ දේව ජනතාව දැහැමි අභිලාෂයෙන් පමණක් නොව සුධාත්ම බලයෙන් මානවීය හා සමාජීය පසුබිම් තුල සිය අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට අවැසි දැනුම හා ජවය ලබා දෙමින්ද කතෝලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙකු ලෙස අතිවිශාල සේවාවක් ඉටු කළ අතිගරු අයිවන් පෙරේරා පියතුමයි. තවත් එක් සාම්ප්‍රදායික පේනමක නොවේ සුධාත්ම බලයෙන් සදෑතියන් ශක්තිමත් කර ඔවුන්ගේ සමාජීය ගැටලු සමනය කිරීමට සෑම විටම එතුමන් උත්සුක විය. අහෝ දෙවිඳුනි, ඔබ කෙරෙහි අචල විශ්වාසයක් ඇත්තේය. මම ගී ගයා ඔබ පසසමි. मागे हदवत अवधि करन्न इंबा कुडा वीनाव वायमीन पिबी देन्न एविट मम उदाहिरो अवधि करन्नम अहो देविंदुनी उबके तिरपिम सगलुव दक्वा विही देन्नेय उबके स्यत्यवादी बव अहस उसट नगियत्तेय මුතුරාජවිල තෙත්බිම් යායේ සීතලත් තෙත්බිම් හරහා හමායන සුලඟත් ගත දැවටෙන දෑලතුරක මනේ W මැනුවල් පෙරේරා හා W පිලමිනා සෝවිස් යුවලට දාව අයිවන් මැක්සිමස් ලදරුවා 1943 පෙබරවාරි 20 වනදා මෙලව එළිය දුටුවා. දෑලතුර ජයලටත් पमणु कमटत अतर तीन गमक दल तुकी दयाल अतर कियन अदह सिंह आपू नमक संपूर्ण सीट सी अक्वे कथोलिक सनग जीवत्न गमक इतिंग मुलु जनजीवित मे गे गुड़नगिल कथोलिक पल्य वट मगे ताता වෙනද සලක් රැකියාව වශයෙන් කරගෙන ගියා. අම්මා ගෙදර දොරේ වැඩපළ කරගෙන ගියා. ඊට අමතරව තාත්තා තමයි ඒ කාලේ ගමේ හිටපු අන්නා විරාද. ඉත තාත්තා මිසමේ දැලතුර ගම ඒ කාලේ අයිති තුඩැල්ල මිසමටයි. ඉතින් දැලතුර පල්ලියේ වැඩ කටයුතු මිසම් බාර පියතුමාට සහයෝගය දක්වමින් ताता तमाई मुल्तना गत्ते इतिंग आपी हैदुने वैदुने बहुम कथोलिक परिसरेक कथोलिक पाउलक आपी पाउले पलमुएन्म पिरिमी पस्तने खिटिया मटवाडा वैडिमाल आयला हतर देनेक मम पस्वनी पिरिमी दारुआ मट पस्से नंगिला देने खिटिया आपी पाउले तो कोट हाथ देना इति आपी एक काले हटियट कथोलिक पाउलक वशेन बहुम आगमट लदीव सद्दीव
අපි ඉගෙන ගත්තා. කිතුනු පෞල් පසුබිමක මෙලෙස හැදී වැඩෙන අයවන් දරුවාට උරුම වූ ගම්බද ජීවිතයේ නිදහස ඍසිසේ භුක්ති විඳින්නට අවකාශය ලැබුණා. වැඩිමහල් සහෝදරයන් සතර දෙනා හා එක්ව දූ පැන සෙල්ලම් කරන්නට සරලව ජීවත් වන්නට ජීවන රටාව සකස් වුණා. නිසි වයස ලබත්ම අයවන් දරුවා අකුරු කරන්නට දෑලතුර රෝමනු කතෝලික විදුහලේ පහළ බාලංශ පන්තියට ඇතුළත් වෙනවා. කුඩා කාලේ අපි ඉති එකට හැදුණා වැඩුණා. මගේ අයියලා හතර දෙනාම ගමේ පාසලේ ඉගෙනගෙන ඊට පස්සේ ක්‍රිස්තු රාජ විද්‍යාලයට ඇතුළු වුණා. ක්‍රිස්තු රාජ විද්‍යාලයේ පරිපාලනය කළේ දවස්වල මාරිස්ට් සහෝදරවරුයි. ඉතින් මට හුඟක් මගේ ජීවිතයට බලපාපු එවගේම ඒ සහෝදරවරුන් අතර කැපී පෙනුණ සහෝදරතුමෙක් තමයි ගරු පීටර් බර්ග්මන් සහෝදරතුමා. ඉතින් එතුම මට ඒ පාසලට යන්න ඉස්සෙල්ලා ඉඳලා හරිම ආදරෙයි. ඉතින් එක පැත්තකින් ස්වාමිලයක හුඟක් කිට්ටු සම්බන්ධකමක් තිබුණා. තාත්තා අම්මා පල්ලියට සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කටයුතු කරපු නිසා අම්මත් ඒ සමිති සමාගම්වල ශ්‍රියද්ද සමාගම වගේ දේවල් වල හිටියා. තාත්තා නැවිලාල. ඉතින් ස්වාමිලයක සම්බන්ධකම තිබුණා මුළු පවුලම. ඒ වගේම බ්‍රදර්ලා එක්කත් බ්‍රදර්ලා ගෙදර එනවා මං අයියලා එක්ක යනවා බ්‍රදර්ලා බලන්න. බ්‍රදර්ලා එක්ක සම්බන්ධකම තිබුණා. ඉතින් ඔහොම තියෙනකොට මං දවසක් අම්මා එක්ක කිව්වා මම බ්‍රදර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් අම්මා කිව්වා හුඟක් හොඳයි. හැබැයි ඉතින් ස්වාමි කෙනෙක් වෙනවා නම් ඒක ඊටත් වඩා හොඳයි කියලා. ඉතින් ඕක මගේ ඔළුවේ වැඩ කළා පුංචි කාලේ. එතකොට මට වයස 10ක් විතර ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ බ්‍රද පීට දවසක් මට කිට්ටු කරලා හෙව්වා නරකද බ්‍රද කෙනෙක් වුණාම කියලා. එතකොට අම්මා අරක මට කියලා තිබුණනේ මං එකපාරට බ්‍රද පීටට කිව්ව නෑ මං ස්වාමි කෙනෙක් වෙනවා කියලා. ඉතින් එහෙම කියපුවම බ්‍රද පීට මං බලාපොරොත්තු නොවුණු විදිහට හුඟක් උනන්දු කළා ස්වාමි කෙනෙක් වීම ගැන. ඉතින් එදා ඉඳලා මම මගේ තීරණේ තිබුණේ මං වෙන්නේ ස්වාමි කෙනෙක් තමයි කියලා. ඉතින් ගෙදර ඔය පූජාව තියනවා මම මේ අල්තාරයක් හදාගෙන අනිත් සහෝදරියෝ සහෝදරියොත් එක්ක. ඉතින් ඒ විදිහට මේ ස්වාමි කෙනෙකුගේ චරිතය කුඩා දරුවෙක් වශයෙන් මං නිකන් රඟපාන විදිහක් කළා මට මතකයි. ඉතින් ওই ආසාවත් එක්ක තියෙනකොට තමයි ෆාද ෆේබියන් ෆර්නැන්ඩෝ මේ සම්භාර පියතුමා වශයෙන් හිටියා තුඩැල්ලේ දැලතුරයි තුඩැල්ලටයි. එහෙම ඉන්නකොට උන්වහන්සේ තිතින් මාව දිරිගැන්වුවා ස්වාමි කෙනෙක් වෙන්න. ස්වාමි මාරුවෙලා ගිහිල්ලා ෆාද මනුවෙල පන්සුවාව මේ මීසම පුංචි සෙමනේරිය තමන්ට ජයපිමක් කරගන්නට ඔහු කළ කී දේ පිළිබඳ මිහිරි මතකයන් එතුමා අදත් සිතින් පිරිමදිනවා. සාන්ත ඇලවාශය සෙමනේරියේ ඉන්නකොට අපි
අධ්‍යාපන ක වැඩ කටයුතු කළා වගේම තව හුඟක් මර විෂය බාහිර වැඩ කටයුතු තිබුණා අපිට ක්‍රීඩා සම්බන්ධයෙන් හා වෙනත් වැඩ සම්බන්ධයෙන් තිබුණා නිවාස ක්‍රමයක් එතකොට අපේ ක්‍රීඩා කරන වෙලාවල් තිබුණා කතිකෝදිය සමිති තිබුණා ඉතින් මගේ ඒ සෙමිනේරියේ ජීවිත කාලයේ දිහා බලපුවම මට පේනවා මම හුඟක් නිරත වුණා මේ විෂය සමගාමි නැත්තම් විෂය බාහිර වැඩ කටයුතු කෙරෙහි අද අපව හැරිලා බලනකොට ඒ වයින් මට හොඳ පුහුණුවක් මගේ පෞරුෂය ගොඩනැගෙන්නට මගේ කැපවීම තව මේ හුඟක් මුවහත් කරගන්නට මට මේ විෂය බාහිර වැඩ කටයුතු ගොඩක් උදව් වෙලා තියෙනවා කියලා මට කියන්නට පුළුවන්. නමුත් පුංචි සෙමිනේරියටත් ඇවිල්ලා ඉවර වෙලා ඉගෙන ගත්තම යම් කිසි විදිහේ පුහුණුවක් ලැබපුවම පූජාත්‍රයේ කියන්නේ මොකක්ද කියලා ටික ටික දැනගන්න ලැබුණට පස්සේ මම ඕ ලෙවල් පන්තියේදී විතර ටිකක් ගැඹුරින් ඒ කාලේ හැටියට ඒ වයසේ හැටියට හිතන්න ගත්තා මං ස්වාමි කෙනෙක් වෙනවද වෙනත් සේවයක්කට නිරත වෙනවද කියලා සමාජ සේවා වැඩක් වගේ දෙයක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් නමුත් අන්තිමට ඒ කාලේ සෙමිනේරියේ හිටපු තව ස්වාමි කෙනෙක් තමයි ඇන්සලම් ක්‍රූස් පියතුමා ඇන්සලම් ක්‍රූස් පියතුමා එක්කත් සාකච්ඡා කරනවා මම ගෝවිස් පියතුමා එක්කත් සාකච්ඡා කරනවා දෙතුන් පාරක් සාකච්ඡා කළාට පස්සේ මම තීරණයක් ගත්තා නෑ මං ස්වාමි කෙනෙක් තමයි වෙන්නේ ඒ මොකද මිනිස්සාට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි ආධ්‍යාත්මිකව සේවයක් කරන එක ඒ නිසා ආධ්‍යාත්මික සේවයක් සඳහා මම ස්වාමි කෙනෙක් වෙනවා ක්‍රිස්තුන් වහන්සේව හඳුන්වා දීම තමයි උන්වහන්සේගේ ආදිරේ කියා දීම තමයි මිනිස් සංහතියට කරන්න පුළුවන් ලොකුම සේවාව කියන බොහොම කුඩාවට මට හැඟීමක් ඇති වුණා ඕ ලෙවල් පන්තියේදී විතර අන්න ඒ නිසා මම වෙන සේවාවකට වඩා ස්වාමි කෙනෙක් වශයෙන් සේවය කරන්න මගේ ජීවිතය කැපකරන්න තීරණය කළා समस्त कितुनु इतिहासय पुरावटत अद वर्तमानेटत पूजक एनेरुन भीवन प्रधानतम तक्सलाववो महानूर अंपिटिये जातिक देवसत्थलट आइवन गेटवरया एतुलुवन्ने 1961 वसरे जूली मासेदी ओहुगे खंडायम सिसुन अट्ट देनिकुगेन समन्वित उना एवकट अगरदकुरु भू स्वर्गस्थ करु तोमस कुरे कार्डिनल हिमिपानन विसिन गन्नालत तीरने कट अनुव वयस अवरुदु दहाटे दी अंपिटिय चातिक देवसत्थलट यामट वरम लबीम आइवन तरुणयाट प्रीतिय गेन देन तीरनयक उना सांत एलोसियस देवसत्थले अध्यक्ष करु दोन पीटर पियतुमागे केमेत्त लबीमद एयट आशीर्वादयक जूनी मासे दहवेनी दमाट मतकाई पलेनी वतावट अभी मे अंदीन लोगुव एक काले दर्शन शास्त्रीय पटंगन पलवेनी आवृद्धिम एक सेमिनेरी पूर्व पटंगद्दिम मे मे अंदुम देनवा इति मट मतकाई जूनी मासे दहवेनी दतमाई अंदुम अपिट लबा दुन्नी इति ඒ ලොකු සෙමිනේරියේ අවුරුදු 3ක් දර්ශන ශාස්ත්‍රයේ කළා ලතින් භාෂාවෙන් ඊට පස්සේ අවුරුදු 4ක් දේව ධර්මීය කළා දේව ධර්මීය කරනකොට අර වතිකාන දෙවන වතිකාන මන්ත්‍රණ සභාව පැවැත්වෙන කාලේ සභාවේ විපර්යාස රාශියක් ඇති වුණ කාලයක් ඉතින් දර්ශන ශාස්ත්‍රයේ लतिम भाषावें कलाट मम देवशास्त्रे क्रांडयानकोट सेमिनेरी गन्वी मे मध्य इंग्लिश भाषा गुणा इति मन थियोलजी न देवधर्मी गण गे इंग्लिश भाषावें
इतिके सामान्य दर्शनवादियात देवधर्मियात अवरुदु हतक इगन गत्ता ये लुकु सेमिनेरी तर पूज्य सेमिनेरी वगे मगे जीवित दिहा बलपुवाम मट पेन्नी मम गोडा तिबुनु अनित विषय बाहिर देवाल एक यानी समाज सेवा वैड ये तो कोटे ही तिबुना रणमुह कियला में कथिकत्व लबा देना संविधानया इवागे तिबुना गोंसाल्वेस सिंगला आयतने कियला अकादमी एक तो इंग्रीसी भाषा सदा तव अकादमी एक तिबुना सोशल एक्शन सेमिनार कियला तिबुना समाज सेवा वैड कटयुतु पिलिबंदव एंड विधिये देवाल्वल मम गुडाक निरत वुणा बव मट होंदट मतकाय इति मगे पुहुनु जीवित काले दिहा बलनकोट पुंचि सेमिनेरियेत लघु सेमिनेरियेत ए वैडवल यदीम मगे पौरुषे गोडनगेन्नट मगे वैडपलवलट नत्तन सेवावट अपोस्तिलिक सेवावनवलट मगे तिबुण කැපවීම වැඩි කරගන්න අනිත් අය සමග වැඩ කටයුතු කරන්න එකට වැඩ කටයුතු කරන්න සාමූහිකව වැඩ කරන්නට එකමුතු කමින් කටයුතු කරන්නට මම ගොඩක් ඉගෙන ගත්තා ප්‍රායෝගිකව ඉතින් ඒක මට අදටත් දැනෙනවා මගේ ජීවිතේ ලොකු හොඳ පන්නරයක් ඒ වයින් මට ලැබිලා තියෙනවායි කියන එක ආයේ ලොකු සෙමිනේට ගියාට පස්සෙත් අවුරුදු 3ක් දර්ශනවාදී ඉවරුණාට පස්සෙත් මම ආයෙ නැවත කල්පනා කළා මට මේ පූජක ජීවිතයේ වගකීම් ඔක්කොම දරන්න පුළුවන්ද ඒකේ ඒ ජීවිත ක්‍රමය මගේ ජීවිතයට ගැලපෙනවද කියලා හිතලා ආයෙ දේවධර්මයේ කරන්න ඉස්සර වෙලා මම ආයෙ නැවත මගේ තීරණය අලුත් කරගත්තා නෑ මගේ ජීවිතේ මම ස්වාමින් වහන්සේට කැප කරනවා කියලා අර පෙරට වඩා ටිකක් ගැඹුරු අවබෝධයකින් මම ඒ තීරණය ගත්තා. ඒ තීරණයම තමයි අන්තිමට ස්වාමි කෙනෙක් වෙන්න ඉස්සෙල්ලත් නැවත නැවත විශේෂයෙන් වතිකාන දෙවන වත්‍රිකාණ මන්ත්‍රණ සභාවේ තිබුණු අර පෙරලිත් සමග ලොකු අභියෝග රාශියක් තියෙන දෙයකට තමයි මම මේ ඉදිරිපත් වෙන්නේ නූතන ලෝකේ කියලා තමයි මම දේව ජනතාව වෙනුවෙන් स्वामी गणेश पिनवा के ला तीरने कले। वातिकान कथिकावतात, श्रीलंका जातिक कथिकावतात, तुलिन उपतलेपु कितुनु ससुनहरहा, अमागिय दाहम्रेल्ले आशीर्वादय, आयवन तरुणय एतुलु इम सिसुन कांडायमे चित्त संतान अवधि कले, कंद उडरट अंपिटी जातिक देवसत्तल अवधिहेदे, सभा नवोदये दर्शने हा, संगवादवल ආශ්වාදය මොන් අතර වහනේ වෙමින් තිබු නිසායි වතිකාන කතිකාව මගින් නිකුත් කරන ලද සභා ප්‍රකාශන හෙළයට නැගීම හා ඒවායේ මුල්ම ක්‍රියාකරුවන් වීමට අයිවන් සිසුවාටද අවස්ථාව හිමි වුණා. ඉතින් මේ වකවානුවේ රෝමයේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව පැවැත්වුණු වකවානුවයි. අලුත් අදහස් උදාස් රාශියක් ඇති වුණා. ඒ වගේම සභාවේ ලොකු විපර්යාස රාශියක් ඇති වුණා. මට මතකයි මම ඒ කාලේ ලොකු සෙමිනේරි ඉන්නකොට තමයි අර ජනතාවට මුහුණලා දිව්‍ය පූජාව සිදු කරන්න පටන් ගත්තේ. ඒ වගේම පූජක පුහුණුවෙත් යම් යම් වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් පළවෙනි වතාවට මේ තේවාචාර්ය වරුන්ව सेमिनेरी पूर्वीन पासे एलियट यावला मीसबलकारी वेडकरला अद्दकीम लबादीला ईट पासे पूजात्रे दिन क्रमे पटंगत्ते अपे खंडायमें तमाय ए अनुव एकदास नमस्ये हट अटे अपे पदवीये पूजकवरे लबपु स्वामीला नहें सामान्य पूजकवरे दुन्ने सेमिनेरी इन काले दिसंबर मास इति अपे हट अटे सेमिनेरियन पिटवेला मम तेवाचारी वरेकु वाशेन मास तुनक वितर गारु चाल सेंतिल्वेल पियतुमा यटते मीगमुवे मुनाद वेल्ल वीदिये पल्लिये मीसमे वेडकला
ඊට පස්සේ මාස 4ක් විතර පදවියේ ධර්මදූත ධර්මෝපදේශ සේවාව සේවාවේ වැඩ කළා ඒ කියන්නේ අගරදුගුරු නිවසේම තිබුණා ධර්මෝපදේශ මධ්‍යස්ථානය ඒක බාරව හිටියේ ගරු සිල්වෙස්ටර් පියතුමායි ඩොන් සිල්වෙස්ටර් පියතුමා පසුව රදගුරුතුමා ගාල්ලේ එතුමා යටතේ ඉතුරු මාස 4 තේවාචාරිවරයෙකු වශයෙන් සේවය කළා ඊට පස්සේ 1969 ජනවාරි 25 වෙනිදා තමයි කොළඹ සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අති උතුම් තොමස් කාඩිනල් කුරේ හිමිපාණන් අතින් මව පූජකවරයට ඔසවනු ලැබුවේ. ඉතින් අපි කොළඹ පදවිය 7 දෙනෙක් ඒ වර්ෂයේ පූජාත්වරේ ලැබුවා. ඒක සෑහෙන ලොකු ගාණක් හත් දෙනෙක් කියන එකේ දවස්වල ඒ හත් දෙනාගෙන් ලාබාලම පියතුමා මමයි ඉතින් අපි හත් දෙනා බොහොම එකමුතුව තරුණ ස්වාමිලා කාලේ වැඩ කටයුතු කරමින් හිටියා සත්තරු පෞලක බාලපුතු සසුන් කෙත වෙත පුදන්නට අන්නා විතාත්තාත් මවත් වරම් උරුම කරගත්තා. එවකට තුඩැල්ල නිසම්පති වූ ස්වර්ගස්ත අතුතුම් රේමන් පීරිස් හිමිපාණන් ප්‍රමුඛ නිසම් පෞල විසින් සෙනෙහසින් පිළිගනු ලැබූ මෙම දෑලතුර පූජක පුතු දේව සේවයේ ඇරඹුමේ තම තේමාව කරගත්තේ දේව ජනතාව සඳහා යන්නයි. ගරු අයිවන් පියතුමා දෙවි සමිඳුන්ගේ මිදුවෙන අස්වද්දන්නට සිය නිජබිමට නුදුරු පමුණුගම මීසම් සහායක ලෙස පළමු පත්වීම ලබා ගන්නවා. මීසම් බාර පියතුමා එතකොට එච් ඩොන් ඇන්සලම් පියතුමා හරි යහපත් හොඳ ස්වාමි කෙනෙක්. ඉතින් මම හරි සන්තෝෂයි අදටත් මගේ පළමෙනි ලොකු ස්වාමි ෆාද එච් ඩොන් ඇන්සලම් වීම ගැන. පණුගම මීසමට සහකාර පියතුමා වශයෙන් පත් කළාට මට වෙනමම වගේ බාර දුන්නා කැපුම්ගොඩ සභාවයි දුංගල් පිටිය සභාවයි. මට මතකයි ඒ හිටපු මාස ගානට දුංගල් පිටියේ 50 වැනි ජුබිලිය දුංගල් පිටියේ පල්ලියේ 50 වැනි ජුබිලිය සමරන්නට සිද්ධ වුණේ මට ඇන්සලම් පියතුමා යටතේ තමයි. ඒ වගේම කැපුම්ගොඩ හුඟක් සෙනගට කිට්ටුව කටයුතු කළා. බොහොම සරල ගැමි සෙනගක් හිටියේ දීවර සෙනගක්. ඉතින් ඔය පල්ලි දෙකේම වැඩ කරපු අතර ඒ පාස්කුවට මම මීසම බාරගත්තේ මට මතක හැටියට පෙබ්‍රවාරි මාසේ පළමිනිදා මාර්තු අප්‍රේල් වෙනකොට පාස්කු කාලයේදී මහසිකුරාදා ඒ පල්ලියේ කැපුගොඩ පල්ලියේ හුඟක් කාලයකට පස්සේ පළමිනි වතාවට තුන්පෑ ධ්‍යානය සංවිධානය කරලා අපි කළා. මම මතකයි තරුණ පියතුමෙක් වශයෙන් මම දේශනා කළා ඒ තුන්පෑ ධ්‍යානයට. ඉතින් මට මේක මගේ මේක පූජක ජීවිතයට ලොකු තල්ලුවක් ආසාවක් කැපවීමක් ගැපවීම වැඩි කරන දේවල් බවට පත් වුණා. ප්‍රශ්නක් තිබුණා සෙනගේ සමහර අය අතර තිබුණු බෙදීම් නිසා. ඉතින් ඒවයිදී ලොකු ස්වාමි ගොඩාක් මයක ඉඳගෙන අපි පක්ෂග්‍රහයි වෙන්නේ නැතුව සභාවට වෙනත් පියවරුන්ට අපහස නොවන විදිහට වැඩ කටයුතු කරන්න ඒ ලොකු ස්වාමි මට ලස්සනට
මුහුණ කැරැල්ලේ අභිහෝගවලටද නොසැලී නොබියව එතුමන් මුහුණ දුන්නා. ෆාදර් ආටි රට ගිහිල්ලා 70 ද ආවා ලංකාවට. ෆාදර් ඔස්කර් රට ගියා. ඉතින් 70 71 ෆාදර් ආටි අමරතුංගයි මමයි තමයි තරුණ ශිෂ්‍ය වැඩ පදවිය කළේ. එහෙම කරනකොට තමයි 71 අප්‍රේල් 5 වෙනිදා කැරැල්ල තරුණ කැරැල්ල ඒ කාලේ අපි කිව්වේ චේ ගුවේරා ප්‍රශ්න කියලා ඒක මතු වුණේ. එතකොට ෆාදර් ආටි මගේ ශ්‍රේෂ්ඨ පියතුමා වශයෙන් හිටපු ෆාදර් ආටි අමරතුංග අසනීප වෙලා බණ්ඩාරවලට ගිහිල්ලා මම තනියම මෙතන මේ මධ්‍යස්ථානයේ ඉන්නවා. ඉතින් මම ටිකක් අවුරුදු දෙකක් විතර වුණ තරුණ ස්වාමි කෙනෙක්. මේ වෙලාවේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණා. නමුත් මට මතකයි ඒ කාලේ හිටපු විකා ජෙනරල් ස්වාමි ෆාදර් ජෝඩිමෙල් හරි ලස්සනට මට උපදෙස් දීලා මාව මෙහෙව්වා කොහොමද මේකට මුහුණ දෙන්නේ. අපේ තරුණයෝ කාර්ය පොලිසියෙන් හා වෙනත් ආරක්ෂිත අංශ වලින් ප්‍රශ්න කරන්න ආපුවම ඒවට කොහොමද මං කටයුතු කළ යුත්තේ කියලා නිර්භයව මුහුණ දෙන්න උන්වහන්සේ මට ඒ වෙලාවේ ලොකු හයියක් වුණා. ලොකු අත්දැකීම් තියෙන පිතුමෙක් වශයෙන්. ඉතින් කොහොම හරි ඒකටත් මුහුණ දීලා ඉවර වෙලා ෆාදර් ඔස්කා ලංකාවට ආවට පස්සේ කාර්යනු උන්වහන්සේත් ඒ කාලේ හිටපු සෙඩෙක් ආයතනයේ මෙහෙවපු ජෝසප් ෆර්නැන්ඩෝ පියතුමත් ඔස්කා බේරත්න පියතුමත් ගරු ලූෂන් ෂ්මිට් පියතුමත් එකතු වෙලා ජෝඩිමෙල් පියතුමත් මේ කට්ටියේ සාකච්ඡා කරලා මේ තරුණයින්ගේ ප්‍රශ්නය විශේෂාකාරයකින් විරැකියාව නිසා ඇති වෙන ප්‍රශ්නයක් කියලා සෙල්ෆ් එම්ප්ලොයිමන්ට් ප්‍රොජෙක්ට් සඳහා, ඒ කියන්නේ ස්වයන් රැකියා යෝජනා ක්‍රම ඇති කිරීම සඳහා මට පුහුණුවක් ලබා දෙන්නට මාව යැව්වා කැනඩාවේ සාන්ත ෆ්‍රාන්සිස් සාවියර් නොවස්කෝෂියාවේ කැනඩාවේ ප්‍රාන්තයක් නොවස්කෝෂියා එහි ඇන්ටිවනිෂ් නගරයේ ආයතනයකට ඒ යුනිවර්සිටියකට මාව යැව්වා. ඉතින් ඒ කාලේ හැටියට අවුරුදු දෙක ස්වාමි කෙනෙකුට බොහොම තරුණ ස්වාමි කෙනෙකුට කැනඩාවේ වගේ පාඨමාලාවක් හදාරන්න ලැබීම ලොකු වාසනාවක්. ඉතින් මම ඒ පාඨමාලාව සඳහා ගියා. එතනදී මම එකෙන් හොඳ පන්නරයක් ලබා ගත්තා. මට මතකයි අපි කණ්ඩායමේ ශිෂ්‍යයෝ ඒ පාඨමාලාව හදාරපු 62ක් නැත්නම් 65ක් වගේ ගණනක් හිටියා. මේ 65 ජාතීන් නැත්නම් රටවල් 35කට අයිති අය. ඉතින් හොඳ අනිත් සංස්කෘතීන් එක්ක ගැටෙන්නට, මිශ්‍ර වෙන්නට, ඒ අයව තේරුම් ගන්නට, දේවල් ගැන පුළුල්ව හිතන්න මට හොඳ කාලයක් ප්‍රායෝගිකව ලැබුණා ඒ ඇන්ටිගනිෂ් වල ගත කරපු අවුරුද්දේදී. මම ඒ රට ගිහිල්ලා ආවට පස්සේ විශේෂයෙන් වීගමුවේ නැත්නම් කදිරානේ සභාවට අයිති ගොළුපොකුණ වත්තේ තරුණ ගොවිපලක් රැකියාව සඳහා තරුණයින්ට පුහුණුවක් ලබා දෙන්න ගොවිපලක් කළා. රටයන්ට ඉස්සර මම තරුණයින්ට ස්වයන් රැකියා වශයෙන් සත්ව පාලනය, ඒ වගේම විශේෂයෙන් මේ ඇන්තූරියම් සහ ඕකිඩ් වගාව දරුවන්ට මම තරුණ තරුණියන්ට ඉගැන්වුවා, ඒවට යොමු කළා. අපේ තිබුණා තරුණ කණ්ඩායම් 27ක්. මීසම් 27ක කණ්ඩායම් 27ක් තිබුණා. සාමාන්‍යයෙන් එක කණ්ඩායමක 10 දෙනා ගානේ. ඒ කියන්නේ 270ක් තරුණයෝ ගම් 27ක ඕකිඩ් ඇන්තූරියන් වවන ව්‍යාපාරය ගෙනිච්චා. හුඟක් අපි ඒවා වැැව්වේ පිටරට යැවීම සඳහා. එතකොට ඕකිඩ් වවන්නන්ගේ සමිතියක් තිබුණ ඒ කාලේ. ඒ සමිතියේ සාමාජිකයෙක් වුණා මම ඒ තරුණීන් සඳහා කරලා. ඉතින් ඒ විදිහට ඒක දියුණු කරන්න උත්සාහ කළා.
भूमिकावट महत् පෙරහුරුවක් වූවා විදේශ පුහුණු වලින් ලද ප්‍රායෝගික දැනුම් සම්භාරය මෙම කිතුණුවන්ගේ සමාජීය ප්‍රශ්න හඳුනාගෙන පිළියම් සෙවීමට එතුමන් උපයෝගී කරගනු ලැබුවා තිලන්දුවේ වැඩ කරනකොට මම එක්තරා විදියකට මුළු බීගමු නගරයටම ප්‍රවිෂ්ඨ වුණයි කියන්න පුළුවන් මොකද බීගමුවේ නොයික් සංවිධානයක බීගමුවේ බලධාරීන්ෙක් වෙනත් ආගමිකයන්ෙක් දේශපාලනික නායකත්වයක ගොඩාක් වැඩ කරන්න පටන් ගත්තා. අපි සංවිධානයක් පිහිටුවා ගත්තා බීගමු ජනතා මණ්ඩලය කියලා. ඉතින් සමහර අය ඒකට නම වෙනස් කරලා බීගමු ජනතා බල මණ්ඩලය කියලාත් කිව්වා. ඒක මොකද එතකොට ඔය දේශපාලන පක්ෂවල තිබුණානේ බල මණ්ඩල. ඉතින් ඒවල හිටපු අය සමහර අය සමාජිකයෝ. ඉතින් කතෝලික පියතුමෙක් වශයෙන් මම තමයි ඒකේ සභාපති වෙලා හිටියේ. ඒකෙන් අපි ගොඩක් බීගමු නගරයේ දියුණුවට ප්‍රදේශයේ දියුණුවට වැඩ කළයි කියලා කියන්න පුළුවන්. මට මතක් වෙනවා එක සිද්ධියක්. බීගමුවේ මහා කානුව නගරයේ මැද්දේ යන මහා කානුව පිරීලා. ඉතින් මේක මේ කොල්ල කියනවා ඕලන්ද කාලේ ඉඳලා තියෙන කානුවක්ලු. මේක පිරීලා මේක ඉතින් සුද්ධ කරනවා මදි. ඒ නිසා මේක උතුරනවා පොඩි වැස්සටත් නගරේ යට වෙනවා. කිව්වා කිව්වා මේක කෙරෙන්නේ. ඊපස්සේ දවසක් අපි සමදානයක් සංවිධානය කරලා ලියෝ ක්ලබ් එක සහභාගී වුණා. ඔය වගේ සංවිධානය කීපයක් අරගෙන මම මෙහෙව්වා තවත් ස්වාමීලා කීප දෙනෙකුත් එක්ක මේ කානුව සුද්ධ කරන්න ශ්‍රමදානය. මේක සුද්ධ කරලා ඉවර වෙනකොට ඒ අස්සර හිටපු අවුරුදු 60ක 70 කෙනෙක් කිව්වා එයාගේ ජීවිත කාලේ පළවෙනි වතාවට තමයි මේ කානුවේ අඩිය දැක්කේ කියලා. මට මතක හැටියට කානුව අඩි 6ක්වත් ජඹුරද ඊට වැඩිද මන් දන්නේ නැහැ කොහොම හරි. ඉතින් මේ පිරිසිදු වතුර ටිකක් ඒ කානුවේ දැක්කේ ඉදා තමයි. ඉතින් බීගමුවේ සමාජ සේවා වැඩ සභාව තුලින් අර ක්‍රිස්තුන් වහන්සේගේ සර්වන්ට් ලීඩර්ෂිප් අර සේවක නායකත්වය ස්වාමිලා හුඟක් ස්වාමිලා කණ්ඩායමක් වශයෙන් බීගමුවේ ස්වාමිලා ඒ දවස්වල මේ විදිහට කටයුතු කළයි කියලා මම ඉතාම සන්තෝෂයෙන් කියනවා. අයිතික අපිට පුළුවන් වුණා ඒ දවස්වල බීගමුවේ ස්වාමීලා අතර ලොකු එකමුතුකමක් කියන්නේ අර චින්තනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකට හිතන විදිහක් එකට කටයුතු කරන පිළිවෙලක් ඇති කරගන්න අපිට පුළුවන් වුණා. මේ සම්බන්ධයෙන් අපි එක හුඟක් වැඩ කරපු ආටිඅමරතුංග පියතුමාව සරත් ඉන්දමල්ගොඩ පියතුමා ඒ වගේ පියතුමන්ලම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඉතින් මට මතක් වෙනවා මේ සමහර මේ වැඩ සාර්ථක වෙනකොට මේක සමහර අයට විශේෂයෙන් දේශපාලන අයට කාර්ය මේක ලොකු අභියෝගයක් වෙනවා. නැත්තම් ඒකොල්ල මේකට එච්චර සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොත් බලනවා මේවට විරුද්ධ වෙන්න පුළුවන් කොහොමද කියලා. සමහර ස්වාමිලාට විරුද්ධව මේ අගටදුගුරු මැදුරට ලියනවා. ඉතින් ඒ අතින් මට මතක් වෙනවා හිටපු ඒ කාලේ හිටපු අගටදුගුරු හිමිපාණන් නික්‍රස් මාකස් හිමිපාණන් බොහොම සංසුන්ව ඒ වගේම බුද්ධිමත්ව ප්‍රශ්න දිහා බලලා කලබල වෙන්නේ නැතුව උන්වහන්සේත් බීගමු වෙන්නේ උන්වහන්සේ දන්නවනේ උන්වහන්සේ බීගමුවට මාව පත් කරනකොට උන්වහන්සේ කියපු දේවල් මට මතක් වෙනවා දැන්. ඒ ඉතින් උන්වහන්සේ මේක තේරුම් අරගෙන හැම විටම ස්වාමිලාට මඟ පෙන්වමින් කටයුතු කළා. මේ වැඩ කටයුතු සඳහාම
याज्ञा मेहवल पवत्वला याज्ञा करला साकच्चा करला याज्ञा योगीव साकच्चा करला पियवरुन अतर सामूहिक तीरण अरगेन अभी कटयतु कला मट लसन देयक मतक्वेन समाहेलार स्वामिले साकच्चा वलदी विरुद्ध मत एनवा गोडा नमत अंतिमट अभी तीरणयक गत्तम ए मते नोहिटपु आय पवा हरि लसन टेकमुतुव कटयतु करपु वकवानुवक एक अरे एकामेन पूजक पिरिस हिटगत्ता हेम प्रश्नेकदिम इति एक हरि लुकु देव वरमक शुद्धात्म मगपेन्वीमेन तत्वयक् अति उनायि कियन एक मट अदटत् हितेनवा मतक् वेनवा मेघमु कलापे तुलम सेवे करन पूजक संघय एक राशि करगिन सामाजिक प्रश्नवलदी एकट कटयुतु किरीम ऐवन पेतुमागे विशिष्ट गुणांगया कितुनु पैविधि पार्श्वयन पमनाक्म नोव उन्वहसे सबेंदियाव अवबुहुदय अंतर संबद्धताव एतिकर गनीमट प्रदेशे अनेकुत सहुर्द आगमिक नायकेंद एकतु करगनु लबुआ एतमा मीगम कलापे नाहिमी हटियट काटियुत करादि अभी पूजक सांगया हटियट एतमा समग वेड करादि अपव एकमुतु कर ए कार्य किरीम संधा नयकुत्ता कार्य वेडपिलवल क्रियात्मक कला इन प्रधान वेडपिलवल हटियट मट हंदुन्नंट पुलुवां मडकल पदविये गरु पोल सद्गुण नायम किन पियतुमाव मीगमुट केंदवागेन एविल्ला अपे मीगम कलापे पूजक संगे पेतुमल्लासु कर्लाट पौरुषात् वेडसटाना पवत्व एक मागे मतके हेटियट दिपारक तुम पाराकम पवत्व अन्न एवगे देवाल्वलिंग पेतुमल्लातर एकमुतु काम सहयोगितावे गुडाक दुरट वर्धने करगानट एकट बंधवा तबागानट हकिया क्लबुन एवगे मट मतकाई मम ये मीगम कलापे सेवकर्ण अतर तुरदी मठ बारवेला तिबुना तरुण क्रिस्तियन शिष्य व्यापार बारव कटयुत करा ये कटयुत किरी मेदी एतुमा अपिट दुन निधास सह मगपेन्नी मिताम वटिन तवा तेक सिद्ध्याक मगे मतकेटेनवा ये रटे पवति वातावरण मत कोकिलाई नायरुकेन प्रदेशवल मीगुमे दीवरयान वेडिहरिया के हे रकियाव कराने यतने ये अतिवेच्च कलबल निसा मरनेट पत्वेच्च विलावे ඒ මරණයට පත් වුණු ඒ අයව මෙහෙට මීගමුට ගේද්දී මොනතරම් වැඩපිළිවෙලක් තිබුණද සංවිධානය කරන්නට කියලා මගේ තාම මතකයේ රැඳිලා තියෙනවා ඒකට හිටපු ඇමති කෙනෙක් එක්ක කර ආයුවන් පෙරරා පියතුමා මීගමු පොලිසියේ ඉඳගෙන රෑ 7 8 9 අපි එක්කන වාඩි වෙලා සාකච්ඡා කරපු හැටි ඊට පස්සේ රෑ 10 11 ට මීගමු කොච්චිකඩේ පාලම ළඟට ගිහිල්ලා ඒ මිනි බාරගත්ත හැටි ये वगे बाहर दूर खाटियुत वेलदी अत्वाशेम गारु आयुवन पेरा पेतुमा मूलिकात्ते गात्ता तवत उदाहरण कियन्न पुलुवन दैन मे खडोलु उयन कियला हंदुन्वन ए स्थानय ओकट अपि इस्सर किव्वे खडोल कैले कियला एक महा कैलयक अत्तटम अपि इस्सल्ला एविदिद्दी नमुत एतकोट मडगुहुरिन पिरिच्च खडोल वलिन पिरिच्च एक दैन उयनक करला तियेन अपिट संतोषयि නමුත් ඒක ඔය පිළිවෙලට ගන්න දරදිය ඇද්ද ආය අතර මූලිකත්වයේගෙන කටයුතු කරපු එක්කෙනෙක් හැටියට ගරු අයන් පෙරනා පියතුමාව හඳුන්වන්නට පුළුවන්. තෙල්ලන්දුව මිසමින් අයන් පෙරේරා පියතුමා ඇරඹු මීගමු සංග්‍රාමයට මහවීදියේ ශාන්ත මරියා දේවස්ථානයට අයත් කිතුනු ජනතාවද අයත් වන්නේ උන්වහන්සේ මහවීදිය මිසම් සේවක ලෙස পদවි ලැබීමෙන් අනතුරුයි. එහෙම කරන් යනකොට තමයි කොළඹ බතවිය නිකලස් මාකස් බිසුනාන්සේ විමධ්‍යගත කරලා කලාප හතරක් ඇති කරලා ඒ කලාප හතරට නාහිමි වරුන් හතර දෙනෙක් පත් කරන්න තීරණයක් ගත්තේ. ඉතින් නාහිමි වරුන් හතර දෙනෙක් උන්වහන්සේ පත් කළා කළුතර කලාපෙට කොළඹ කලාපෙට ගම්පහ කලාපේට හා මීගමු කලාපේට කියලා ඒ කාලේ කලාප හතර. ඉතින් පත් උනේ ඉග්නේෂස් කම්ලත් පියතුමා, රේමන් පීරිස් පියතුමා, ඇන්සලම් ක්‍රූස් පියතුමා, මගේ
सेमिनेरी मटमाव पुहड़ कर पुपिय तुम्हें आनी देना इटत वड़ा वाय सिंह वैडी स्वामी इत हतरे वेणियाम मीग मूट पत्नी मीग मी वैडर मी हेटे माव इत भय भय कुत्थितुना मुखद लाभाल पिय तुम्हें काले वगे पदवी कट इत ये वेड अरगेना अरे मम मीगमु दिशा अरे सभा दिशा डीनरी की मीगमु दिशा टीमा वेच एक खटान दिशा वटा बोलवलान दिशा वटात एव मम मे प्रचलित कला नटा ते सेवा विधियट ये नैम अरगने अंड उत्साह कला मट गोडक दनिलतिमिच देयक्तमाई अपी कितुनु पौल गोडनगुतमाई सभाव गोडनगेन्नी कियला इतिन पौल सेवावट गोडक मम नेबुरुणा मट मतक हेटियट 1970 गणांग वल इंदला एकाले हुंगा पौल सेवावट निरत वेच केनेक तमाई मरी हमदावेन गोडनगिला आपु गॉडविन मेंडिस महात्म्या ये महात्म्या बहुम मे सरल विधियट तमंगे में जीविते उदाहरण अरगन लसन पौल गन देवल कथा पवत्वा एतुमागे एतुमावत ते वगे तवायत पियवरुत फाद मवीन वगे आयव अपि गेन्नला मे सम्मंत्रण पवत्व देमापि अध्यापनिक वेड पिलिवेलवल ए वगेम सिंहलेन मनोविद्यात्मक उपदेशन पाठमालावा අපි මීගමුවේ පැවැත්තුවා මම හිතන්නේ සිංහලෙන් සභාවේ හිම දෙයක් කලේ පළවෙනි වතාවටයි 70 ගණන් වල ඉතින් හිම කරලා අපි පෞල් සේවාව ගොඩාක් උනන්දුවෙන් කටයුතු කළා ඉතින් පෞල් සේවාව මගේ ජීවිතේ මුල ඉඳලම මේ දක්වාම ලොකු තැනක් ගත්තා මගේ පූජක ජීවිතයේ කැපවීම තුල ඒක දෙවියන් වහන්සේ මට अनावरण करपू एक निरत व्ययुतु एक दूत सेवा वक्वशेन एक दिगटम हेत्त गणंगल इंदला मे दक्वाम मगे जीवित इतिन दूत सेवा वक् पुरा वसर दहाटकट आसन्न काल्या सुभारंचे देशना करमीन सिय पूजक जीविते आध्यात्मिक पव पिलिबिमु करमींद कितुनु जनतावट समीपव जनता प्रश्न तुल मांशकत विमिंद कल्केवो आयवन पेतुमाट अतिकारु निकलस मार्कस रादकुरु हिमिपानन तवत वगकीम सहित कार्यभारयक पवरादिनु लबनवा इम वकवानुवे विविध पसुबैम्वलट पत्वतिबु कातोलिक दरुवान्गे पासाल अध्यापन कट्युत सह विदुहाल कलमनाकरणय उसस मट्टमकट नैवत गेनियम सदहा कोलंब अगरदुगुरु पदवी कतोलिक अध्यापनाध्यक्ष कतोलिक पाठशाला सामान्याधिकारी सह कतोलिक अध्यापन पिलिबंद जातिक अध्यक्ष पदविये वगकीम ऐवन पियतुमाट पेवरीम सिदुवुना मेम पदविय पिरिनमीमट रदगुरु हिमिपाणन्गे निर्णायके वेतिबुने ऐवन पियतुमा मीगमु कलापये पासल केन देक्पु उनन्दुवत सिविल समाजय राजये निलधारीन सह देशपालज्ञयिन समग अपक्षपातीव पेवत्तु सम्बन्धतावेयै अगरदुगुरु कार्यालय परिश्रये पिहिटि कुडा कामरयक् तुल एक लिपिकरु महतेकुगे सहाय ऐतिव एरंबुन ऐवन पितुमागे कतोलिक पासल अध्यापन संग्रामय दिगु कालीन सेलस्मक् तुल सेकसुना अध्यापन क्षेत्रये अध्यक्षीम् ऐति विश्रामिक विदुहल्पतिवरुन् गुरुवरुन् हा तवत् दक्षयिन् खण्डायमक् तोरागेन रदगुरु हिमिपानन्गेद उपदेश लबमिन यथार्थवादीव क्रियात्मक वेम आरंभुना मातुल तिबुना याम किसी विश्वासयक दिव्यन वहांसे मट मुखक करी कंदेवीमक वगकीमत देनवाना एकट अवश्य दैक्म एकट अवश्य शक्तिय एकट अवश्य वरप्रसादे उन्वांसे देनवा कीने इति मम मे प्रश्ने अध्यापनिक प्रश्ने मुखद प्रश्न केने मुखद मिनीसु मुहुन देन प्रश्न केने हदारंड पटंगत्त इसलम मंगले गुरुवरुंगे दिमाफियांगे रेस्वीं पवत्व पवत्व
पदवीय वटेम यान हेब ये वेकोट मे प्रश्न मुखादीन कोट मट हुद औबोध्या क्लबुना मट अमित वरुण राशि वेकरा गुणा नुक निलदारी इनक वेकरा सिद्ध गुणा मेकोलंगे पौरुषा मेकोलंगे आकल्प हसरी हरि विना नमुदे उम सुहदो वेकरा अनिपत्ते मे अवश्यताव्यान दिमापियान गुरुवरुण मी संवल सेनक मे उम महा जन समूह वेकरा सिद्ध गुणा इतिटगी बलन कोट दिव्यान्वहसे हेम दयापत्मेहबलतीन उन्वहसी डोन हटियट एव पावच कलतीन उन्वहसी के ये कार्य करांड मठावश्य दैक्म अवबोधय एवगेम मे सॉफ्ट स्किल्स के मिनी कठयुत करें हटी तेरुगन हटी सुहदता वे गुणनागन हटी ए प्रत्युत माव हट मोहत्ला माव सुदान करवांसी माव मेहवल तीन जीवित काल से उन्वांसी एक माव सुदान करला तिबुना के अंड पुलवा एक लेसिपहासु तलयाक निमेतन रजे नीलधारी समग कथोलिक पासल बल विदुहलपतिवरुण समग विदुहलपतिवरियान समग ये कटयुतु एकाबद्धकर्मी कटयुत करनेक इतरा लेहसीपास कार्य नमी नमूत मे पेतुमा एक पुलुल अध्ययन करना एक पीलवेलकट कोटस्वशन बेदागन ये कार्य करपु आकारे हरिम प्रशंसनीय एक मठ मतकाय संहार पियवरुण पासल बार वीन पियवरुण नेता विध्वलपति वरुण पियतुमा होयागन ऐल्ला सिकुराद दावस्सल समहारट सांदु दावस्सल रेंदिले इन्नो अने मे प्रश्न विसुदुमा खोयला देन्न मे प्रश्न कोहमारी विसुदुला देन्न कियला आयाचना करन हैटी मम ऐहिला तियेनवा ए पियतुमा एवा नोसलका हरिनवा नेमे एकट विसुदुमा देन्नट इस्सले पसुतले अध्ययनय करला एवा होयला बलला ईट संबंध वेन पुद्गलयान एक कथाभा करला एक निशि पिलुतर होयानट ए खलगत वीम संहारायट संहाराट एल्लुवेन है नमुत अत्वश्यम ए पेतुमा स्थिर सार पिलुतरद्दीम सदा ए विनुयेन गोडा कैपूना केला अपिट अत्वश्यम बायनत्व मेतनदि कियन्नट पुलुवा मंदन्ने अनित रटवल कोहमद केला श्रीलंकावे नं अपि ओय वरम मिल्लन्न यन्ने नै ओय एन रजयन्गेन अपिट ओन करन्ने एक दयाय अपि दरुव टिक अपि देव दरु हेटियट हदा वडागेन होन होंद कितुनु हदियावक पुहुनुवक दीला ए दरु पटाव टिक हदा गन्नटाई अपि मे हेम देयक्म करन्ने नत्तं अपिट अनागतयक् नै ए टिक करगन्ने एक लेसि नै मोकद अपि नितरम इल्लुम करन्ने पमिनन हेम रजयकिम्म मे अपे प्रश्न कथाकरंड अपे रदगुरु मंडले नियोजित पिरिसकट नितरम अपिट ओने राज्य नायकयागे मट्टमें हरि अगमतिगेन हरि अपि साकच्छा पवत्वल अपे प्रश्न विसनगंड लेसि पहसु कार्यक नेमे मुकुद देशपालन तंत्रे तीरन गत्तट अमतितुमाला ओवा क्रियात्मक करन्ने पालन तंत्रयायि ඒගොල්ලන්ට වැඩි හදිස්සියක් නෑ මේවා ක්‍රියාත්මක කරන්න අපිටයි දැවෙන ප්‍රශ්න. අයිවන් පියතුමාගේ සේවය මා අගය කරන්නේ පුදුමාකාර හැකියාවන් දෙකක් තියෙනවා පියතුමාට. එකක් තමයි සිය ගණන් චක්‍ර ලේඛන ගැසට් පත්‍ර අධ්‍යාපනයේ පිළිබඳව නිකුත් කරන හොඳට හදාරලා एवार कियान्ने इंग्रीसियन ही हैज देम एट हिज फिंगर टिप्स कियला ए वगे मट टेलीफोन एक अरगेन अने फादर आइवन मट कियान्नको मे अहवल दावस दीपु गैसेट एके नत्तन चक्र लेखने मोनवाद तियेन्ने कियला ही विल गिव दैट टू मी इन 5 मिनट्स ए एकक होंदट दन अंदुनगान्ने नत्तन मे चक्र लेखनाई गैसेट पत्रई कौरुत् निलधारियन अहंकन देन्ने नै अपे आयट
देवनी एक तमाई उन्वांस गेतुमान गेतिबुनु पुद्गलिक समदताव लटतिबुनु दक्षताव कुसलताव He has a tremendous gift for interpersonal relationships. Therefore, from the minister downwards, ministry secretary, directors of education, down to the peon, to the lift operator, he knows all of them. Hina vela katha karala, yalu vela vadakaraganna dannawa. Vasara 30kata asanna kalayak Ivan Piyathuma visin කතෝලික අධ්‍යාපනය සඳහා ප්‍රදර්ශනය කළ වෘත්තික භාවය පිළිබඳව විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙකු අදටත් ප්‍රශංසා කරනු ලබනවා. රදකුරු සම්මේලනයේද විවිධ අවස්ථාවලදී උන්වහන්සේ ගැන අගයනු ලැබුවේ නිලයට හිමි කාර්ය අයිවන් පියතුමා උපරිම මට්ටමින් සිදු කළ නිසයි. අසූවන වියේ පසුවන පියතුමා කතෝලික අධ්‍යාපනයේ නිලතල වලින් විශ්‍රාම ගියද අදටත් සිය පැවිදි ජීවිතය හා බැඳුණු පෞල් සේවා කටයුතු වල නිරතව සිටි. දැන් විවාහ ව්‍යාපාරයේ ගත්තම මේක මට දැනෙන්නේ පෞල් සේවාවන් වල විශේෂයෙන් විවාහක යුවල් වලට තියෙන හොඳම වැඩපිළිවෙලක් කියලා. एक युवले संबंधतावय तहवुरु करन शक्तिमत करन हुंद सक्रमेंतु युवलक वशेन एक यन्ने युवलक दिव्यान वहांसे के आदरय कितुनु विवाहवे तुल दिव्यान वहांसे के आदरय सक्रमेंतु अग्बावट पत्वेन तत्वयक මතු කරලා පෙන්වන වැඩපිළිවෙලක් කියලා මම දකිනවා විවාහ ව්‍යාපාරය. බිරිඳ සැමියාට ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය සලකුණක්. සැමියා බිරිඳට ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය සලකුණක් වෙන. එතකොට යුවලක් ගත්තම අනිත් යුවල් වලට පොදුවේ සභාවට ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය සලකුණක් සක්‍රමේන්තුවක් බව පෙන්වන එවගේම පූජක ජීවිතය තහවුරු කරන වැඩපිළිවෙලක් වශයෙන් මම දක්වනවා විවාහමු ව්‍යාපාරය. අන්න ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂය සමග මම අද විවාහමු ව්‍යාපාරයේ පුළුවන් තරම් අද මගේ තියෙන ශරීර ශක්තිය අනුව එවගේම අත්දැකීම් අනුව මම පුළුවන් තරම් ඒක පෝෂණය කරන්න වැඩ කටයුතු කරගෙන යනවා අද. සියල් දනන් දුකින් මුදා සහන් ලොබ උදා කරන්නට වැඩම කළ සමිතුන්ගේ දවල වස්ත්‍රයේ නිර්මලත්වය ජනතාවගේ කායික හා අධ්‍යාත්මික ස්පන්දනය අනුව ගැහෙන හදකින් ජීවිතේ පුරවාගත් තවත් එක් පූජක පුතෙකු වෙත දානය කළ මහඟු අනුහස වෙනුවෙන් කිතු ජනතාව වන අපේ දෙවිඳුන්ට තුති පුදමු. මේ පූජක ජීවිතය දිහා බලපුවම පූජකවරිය ලැබන වෙලාවේ මට තිබුණේ මම ස්වාමිගෙනෙක් වෙන්නේ දේව ජනතාව සඳහා දේව ජනතාවගේ පෝෂණය සඳහා මම ක්‍රිස්තු ආදරයෙන් පිරීලා පෝෂණය වෙලා දේව ජනතාවට සේවයක් කරන්න දේව ජනතාව පෝෂණය කරන්නයි මම ස්වාමිගෙනෙක් වෙන්නේ කියලා අවුරුදු 25ක් යනකොට ඒ වෙලාවේ මට දැනුණේ මම ස්වාමිගෙනෙක් වෙලා කටයුතු කරගෙන යන්නේ අර විකාදිය ප්‍රසාදිවරයාණන් කියන විදිහට යුක්තිය ඉටු කරන්නටත් දයා පෙබ දක්වන්නටත් දෙවි සමිඳුන් සමග බැහැපත්ව ගමන් කරන්නත් කියන දර්ශනය තමයි මට හුඟක් මගේ ජීවිතයට දැනුනේ මම අවුරුදු 25 ජයන්තිය සමරනකොට
අවුරුදු 50ක් ගෙවෙනකොට මට දැනුනේ දැනටත් දැනෙන්නේ දෙවියන් වහන්සේ දුබල මාව පාවිච්චි කරලා මගේ ජීවිතෙන් මහත් දේ කරලා තියෙනවා කියලා මම මගේ ජීවිතෙන් පූජක ජීවිතෙන් මහත් දෙයක් වුණා කියන එක මම පිළිගන්නවා මම ඒක බය නැතුව කියනවා නමුත් ඒක කියන්නේ ලොකු ලොකු බහැපත්කමකින් ඒ මොකද ඒක කලේ දෙවියන් වහන්සේ ඒ නිසා අද මම උන්වහන්සේට ඉතාම ස්තුති ප්‍රශංසා කරනවා මේ වගේ මහත් දේ මගේ ජීවිතයේ තුලින් නොඑක අයට නොඑක ක්ෂේත්‍රවලට විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ වගේම පවුල ගොඩනැගීමේ ක්ෂේත්‍රයට ඉතාම වටිනා ක්ෂේත්‍ර දෙකක් සභාවේ ධර්ම දූත කාර්යයට මේ ක්ෂේත්‍රවලට විවිධ ක්ෂේත්‍රවලට උන්වහන්සේ මාව පාවිච්චි කරලා ලොකු සේවයක් කරලා තියෙනවා ඒකට මම මගේ දෙමව්පියන්ට මාව පුහුණු කරපු අයට සභාවට ස්තුති කරනවා මේ ඔක්කොන්ට වඩා මේ ඔක්කොම දේවල් මෙහෙවපු දෙවියන් වහන්සේට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා නතර නොවී ඉතිර කරන්නට